ඔබ විශ්වසනයම පුවත් කාටත් කලයෙන් රට කියන ස්වාදින් රුපවාහනී ප්‍රධාන ප්‍රවෘතිින් සමඳ මම සහන් උඩුවවිධාන. මම විශාරාදේවෙන්ද්‍ර ප්‍රථමය අවධහනය යොමු කරන්නේ දව සුනුසුම් කළ ප්‍රධාන පුවත් සිරස්තන වෙත. පුරුවුණාපුොකුරට එක් දහස් හත්සේ නමයක් සමස්ත මරණ ලයිස්තුව තුන් දහස්තියක් වෙයි. සංචාරක කර්මාන්තයට දෙන සහන තවත් මාස හයකින් දිර්ගවන ලකුණු. තාබනික වගාවටත් කුමන්ත්‍රණකරුවන් හස්කිරි අනුනාහිමිගෙන් ප්‍රකාශයක්. නිදහස් පක්ෂයට සමාන අලුත් භක්ෂයක් වෙල්ගමගේ. දකුණු අපිකා හිට පුච්චනපති ජේකොක්ට වසර පහලවක සිරදනවා. ද මෙරටින් කොරුණ සාධිතයන් එදහස්සස්ය නොවදනෙකු හඳුනා ගත්තා. එවගේම කොරුණන ආසාධනය වෙලා හිටපු දෙදහස් දෙිය විසි දෙනෙකු සුවය ලබල ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් පිටවගියා. ඒ දිනයේදී තහබුරු කන ලද මරණ හතලිස් පහක් පිළිබඳව සෞඛ්‍යසෙව අධ්‍යක්ෂ ජනරල්වරයා අදවාර්තා කිරීමත් සමඟ මෙරට කොවිද් ආසාධිත මරණ සංඛ්‍යාව තුන් දහස්සේසීමාව ඉක්මවාගිය. මෙමරටින් හමුවූ කොරණ ආසාධතයන් සංඛ්‍යාව දෙලක්ෂ පනස් සහද්දහස් දෙේ විසි පස් දෙනකු වෙනවා උද්ගලයන් තිස්දහ හත්සේ හැ නම දෙනෙකු රෝහල් සහ අතරමදී ප්‍රතිකාර මධ්‍යස්ථානවල පසු වනවා. ඒ අතුරින් දෙලක්ෂ විසිතුන්දහ සාර සය හැත්ත එක්තෙකු පූරුණන සුවල පාතිබෙනවා. අධදියේදී වාර්තාකන ලද කොරුණා මරණ හතලි ස්පාත් සමක මෙරටින් වර්තාාවන කරුණා මරණ සංඛ්‍යාව තුන්දාාසේසිීමමාව ඉක්මවා කියා. ඒ අතර කාතවන් විසි හතරදිකුහ. ම දලන් ක් ෙකු සිටන පවයි සෞක සිවා අදක් ෂිෂජන රල් වරය අතාහරු කළේ මීගිය පුදගලන් අතර වයිසවුරුතු හැට සහ ඊට වැඩි පුදගලන් තිස්ෙදන කුස්සටන පව එමනිවේදනෙහි සඳහන්. සෞඛ නිර්දේශවට අනුකුලව ය නොකළ හොත් ෙල්ට යිරස් ්‍රබේද රට පුරා ව්‍යත්ත වේ අවධානමක් ඇතිව හැ පවට රාජචමතය සුදර්ශන ප්‍රාන්තුලි මහත්මේ පවසනවා. ල් ප්‍රබේදය පැතිරීමේ අවධනමක්තිය නො විශේෂඥ වෛදෝර කියයනො ආක්ෂිත ක්‍රමවේද අනුගමනේ නොක් ලොත් තව සති දහයක විතර කාලයක් තුළ මෙමහි ප්‍රධානතම ප්‍රේදයවෙන්නේ ඩෙල්ට ප්‍රබේදය කියලා විශේෂම විශේෂංඥ වෛද්‍ය මහාචාර්ය නීඩිකාම් මලවවිගේ මැතිනී අනතුරු අගවලා තියෙන ය නතවරෙනින් අවධානම පහවෙලාන හැ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමපේද අනුගමනය කරමින් හමුන්ගේ එදිනදා ජීවිතයේ අත්‍යවශ්‍ය දේවල් වරට යෙදෙරින් එඩියට යන්න ගම්පහදී ගිලන් රථයකට හානිසිදු කළ පුද්ගලයා අත්තනං ගටගෙන තිබෙනවා. පවත්නාොරු නත් පේහම් වේ ගම් පහරොහොේ ගිලන් රත සැල්ලපාහයේ සේව යුතු අතිබෙනවා. එවන් අවස්ථාවක ගම්පහ දුම්රිය පොල අසලදි බීමත් පුද්ගලෙකු මෙසේ ගිලන් රථයකට පහරදිී ඇතිබව පොලිසිේසන්හන් කරනවා. ඇැවරතු හට පහට වැඩි ජෙස්ත පුරවසියන්සන්ඳහා රචි රෝහල් වලින් කොරුණනා එන්නත ලබාීම සිදු කරුණා. සෞඛ්‍යධ්‍යක්ෂ ජෙනරාල් තුමාන් පසුගේ විසිහයවෙනිදා නව චක්‍ර ේඛනයක් නිකුත් කරලා. රෝහල් පද්ධතිය තුළත් නක් කරන ක්‍රියාවලිය ආරම්භ කිරීමේ ක්‍රියාවලයක් මේ වන විට ස්ථාපනය කරලා තියෙනවා. එහිදී දෛනීකවමන්නත් කරණය කරන කවුන්ටරයක් සෑම රෝහලකම ක්‍රියාත්මකවීමට නියමිතයි උදේ අටේ සිට හව සහතරදක්වා සතිය දිනවලත් සැසුරාධ දිනේ දේ. සිට ොහ දක්වාත් මේ එන්නත් කරන ක්‍රියාවලිය සියුලු රෝහල්වල සිද්ධ කිරීමට නීමිතව තියනවා. හිදී ආරම්භග පියවරක් විදිහට බස්නාහිර පලාතේ මේ වන විටම ක්‍රියාවලි අම්දුරකට ආරම්භවෙලා තියනවා අය තවත් තීබ්‍ර කරමීින් හෙටදිනේ සිට මෙන්නත් කරන ක්‍රියාවලිය බස්නාහිර පලාතේ රෝහල් හතලිස් පහක අපි ආරම්භ කිරීමට සූදානම් කරලා තියනවා අපි බලාපොරොත්වයෙනවා ජුලි මාසයේදී ලංකාවේ සියලූම මේ රහල් පද්ධතිය තුළ එන්නත් කරන ක්‍රියාවලිය දෛනීකව සිද්ධ කිරීමට? අවශ්‍ය ූහොත් ඕනෑම අයකුට කොරුණා එන්නතක තුගෙන මාත්‍රාවක් ලබාතිීමට, න්නත් කමිටුවව අනුැතිය ලපාද ීතිබෙනපා තුන්වෙනි මාත්‍රාව අපිට ලබා දෙන්න අවශ්‍යතාවයක් වූනොත් ඒ සඳහා එන්නත් දැන්සිටම ඕඩ කරලා නැත රිස් කරලා තියාගන්න අවස්සරය අපිට ලබාදීරත්තියනවා. ඒවගේම ඇස්්‍රසිනිකා එන්නතේ දෙවන මාත්‍රාව විදිහයට මොඩනා එන්නත හෝ නැත්තම් ෆයිස එන්නත ඒන්නත් තුක ලැබුණු පසු ලබාදීම සඳහා අපිට ඒයේ අවසරය ලබා දුන්න මෙම එන්නත් ලංකාවට ලැබුණු පස්සු මෙම එන්නත් ලබාද පිබඳ. අපි සවිස්තරාත්මකව ඇස්වසිනික එන්නත් මළිනි මාත්‍රාව ලබාගත් සියලුමතිෙනට ඒ පිළිබඳව සියලුම විස්තර ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉෂරා පාස්කු විරිධ ත්‍රස්ත ප්‍රහාරය නිසාත් කොරුණ වුවදුර නිසාත් අපි රටේ සංචාර්ක කර්මාන්තය කබලින් ලිපට වැටුණ. නමුත් එඒ කර්මාන්තකරුවන්ට දිරිියක් දෙන්න රජය අමතක කළින් නැහ. ඔ සහන් කොරුණ නිසා ඔවරුදු එක හමාරක විතරකාලයක් සංචාරක කාර්මාන්තයේ නිරත වෙන්න බැරිවලු පිරිසට ලබා දුන්න සහනය, තවත් මස හයත් විතර විස්සරහට ලබා දෙන්නත් රජය අවතහනයයොමු වෙලයි තියන්නේ. මෙරට සංචාරක කර්මාතය මුහුණද ඇති ගැටලුෙන්න්ම ලබාය හැකි සහන පිළිබඳ විශේෂසාකච්ඡවාක් අමාත්‍ය ප්‍රසන්න රණතුන්, රජ්‍යාමාත්‍යය ජත් නිවාන් බ්‍රාල් මහ බැංකු අධිපති මහචාරේල්, W ලක්ෂම න මහත්තරුන්ගේ සහභාගේීත්වෙන් පැවැත්වනා. සංචර්ක කරමාන්තයට ලබාදෙන සහන තවත්මා සහායක කාලයක් ලබාදීම කෙරෙහි අවධානය යමු ඇති බව මෙහිදී හෙලිවුණ. කෝரோනා වසංගතය මාර්තනී සඳහා රජ්‍ය රුපියාල් බිලියන එකේ හැට පහක් වැෑකර ඇති බව රාජ්‍ය මාත්‍යවරයාන් ප්‍රකාශ කළ. සෞභාග්‍යා නයිලබාදීම සඳහා රපියල් බිලියන එකසේ හැටාටක් වැෑයි කරතිබෙනවා. නය සහන පැක්ජ සඳහා රුපියල් බිලියන හාර දහසක මුතුලක් වැකර ඇති බවද අජිත් නිවාඩ කබ්‍රාල් මහතා මෙහිදී පෙන්වා දුන්නා. සිල් රාජක්ෂ මහත්්‍යයා පාලිමේතු මත්‍රවරයකු ලෙස පත්කරන්න කියලා ඉල්ලමින් ශවලක පදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් එකසිය දහතුන්දිනෙක් අසන් කරපු ලිපයක් පක්ෂ නායක ග්‍රාමාත්්‍යය මහින්ද රජපක්ෂ මතාට බාරදීල තියෙනවා. වයභ පලාත්පාලන ආතනවල සහපතිවරුන්ගේ සංසධයක් බැසිල් රාජ්පක්ෂ මහත්මයා පර්ලිමේතුවට පැමිණ යුතු බවට යෝජනාවක් සම්මත කරගෙනත් තියෙනවා.ඒවගේ මේ සම්හධදෙන් කැබිනට තිරෙන දැනම් දෙෙන මධ්‍යහමේදීද අදහස් පලබනා. රජය මේවන්තෙක් එතුමාගේ පැමණීම සබන්ධය නිල ප්‍රකාශයක් ප්‍රකාශයට පත්කරේ නහැ. හාදට ද බැසිල් ඇමැත්තුමා නැවත පාලමේන්තුවුවෙන්. ඇල් ලමන්තුම පාලිමේන්තු වන එකයි ක්ෂ ැමැත්තුමා කොයි ආකාරෙන්ද පාලිමේතුර පමිණ එම නාද තනතුරු කියනක එක සම්පර්නම අ්‍යන්ත්‍ර ප්‍රශ්න වාර්තාාවන විහට මුදල් රාජචමාත හරේ තාර්ික සවර්තන කැමිට මත රේතම යහද රන්ද වාාරන දිට වාා්‍යන්ශයේ වටිනාකම කෝමද හිතියෙන වැදගත්කම මොකක්දේ වැදගත්කමට පත්කරන්නේ කවුද මෙතෙක්කල් ඉතිහාස පත්ච්ච විදිසීරහ. අරේඒ ඔක්කොම කරන්නට තීන්ද වරග ද උපගල්නය කර ට උත්ර න නෙ. ල තාම තේන කරන්න මෙල්රාජක්ෂ හත්මයම් අමාත දුරක දියරුම්දීම සම්න්ධී ඇමති ද කරකන. මැසිල් රාජච පක්ෂ මහතා පාක්ලමේන්තුවට පත් කරන ලෙස මතීවරුන් එක සය දහතුන් දෙනකුගේ අත් නනිියුත් ලිපිය ශ්‍රීලංකා පොදචන පෙරණ නායික අග්‍රමාත්‍යය මහින්ද රාජචපක්ෂ මහතාට පරදිීතිබෙනවා. ජනකබඩාර තෙන්නකෝන් මහිදාමරවේර ස්සිම් චන්දු සෙන, ස්වි දිසානායයික දෑසිරි ජයසේකරයන, ජෙෂ්ට අමතරනතුළ පිරිසක්ට ඊට අත්සන් තබා ඇති බව වාර්තාවනවා.ම අතර හැකික්මින් වැසිල්රජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පමිීතු බවට ජෝජනාවක්. වෛම පලාත් පලත්පාලන ආතනවල සභහපතිරුන්ගේ සසදේදී සම්බඳ කරගෙනතිබෙනවා. මාසත් උනකට රට අවශ්‍යවන ආහාර සංචිත වල කිසිම අඩුවක් නැති බව, අමාත්‍ය කෙහෙලිය රමුක්වැල්ල මහත්ම පවසනවා. කැවිි තින් දැනන්දීමේ මාධ්‍ය හමයේදී නගුණු ප්‍රශ්නලට පිතුරු දෙමින් එම හතා මෙමදහස් පල කලා. රටක අඩුමගානයේ මාස තුනකට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර සංශේෂත් තියන්න ඕනේ සංශිතයේ අඩුවෙලා කියලා වාර්තාාවෙනවා එකනන්නේ මස තුනකට අුන තක රතු තත්යක් හැටියටතම සලකාබලන්න. ේ සබඳධ පයවදාානය මලා තියන ංචිත ගැන අපි ැඩිය අවදාානමේ ඉන්න මොකද හේතුව පේ ෙනවා අයවාරක ිලිය ලබ හ කු මගේ මත කට ප අපේ දැන් සංචිතය ිලියන හතර හමරක් පමණ තියෙන්නේ ේරත් රන්තින ප්‍රණයක් එක්. එනිසා අපිට එහෙම ප්‍රශ්නය න අපේ ප්‍රශ්නය සම්බන්ධව ගන්න වැට පිළිවලල් නාවක්්‍යහත්මක ගද බලාපොරොත්තු වන මාසතුනක අපේ සංචතය දැනට තියන දේශ රතුහත්ව ඇැවිල්ලන හැයි අපි ඇවැනි තත්වකට නොයනවක බැලගැනීමේ ට පිවල් ම ට යත්මක. ි පහොර ාවිත රීමට ජනාධීපතිතුමාගත් පියවර කඩාකපල් කිරීම සඳහා කුමන්ත්‍රන දෙත්වීම අවධනමක් පවතින බව අස්කරි පාර්ශවේ අන් අයක පූජ වෙනරුවේ උපාලී ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා. එවගේම දිවනේ බොහෝ ප්‍රදේශවල කාමනිික වගාව හා කාබනිික පොහොර නිෂ්පාධනය මේ වනවිට සිදුවනවා. බ්ඩාර වෙල මහනකර සභව දැන්ත කාබනිික පොහොර නිශ්වාදන වැඩ පිල් වෙලක් ආරම්භ කරති බෙනවා. ඒ නකරාධිපති ජානක නිශාන්ත මහතාගේ ප්‍රධානත්වෙන්. නිශ්වාතයෙරට කාබණික පහර කිලෝකරෑම් එකක් රුපියල් දායක සහනවිිලකට ගොවින්ට ලබාදීමට නියමිතයි. කසලටොන් තිස් පන්දහසකට අධි ප්‍රමායයක් කොපෝස්ට් පහර බවත්කිරීමට සූදානම් කරති බෙනවා නතිපතුන් විසි ගන්නාලද තීරනයට විසඳුමට අපිගව දිරේද ඕනෑම ප්‍රණයක කොපස්ට ල්ලන ප්‍රමාණයට ලබාදීම හැකයාාවක් අපි සත්තුව තින ම ගොවිජනතාවකගේ ඉල්ලීම කරනවා මැසිවිලි නගන්න නැව බ අපේ නගර සභාවින් මේ කොම්පොස්් හර මෙලදී ගැනීමට වැඩිඋනන්දුවක් ලබාගන්න මෙහි ප්‍රමිතිය සම්බධෙන් කිසිම ගැටළුවන් නෑ කියනකමට තහුරුවත්දන්න පුළුවන්. කාබනිික ගොවිතැන සඳහා රජය කණ්ඩා උත්සාහය අගේ කළයුතු බවයි, අස්කිරිපාර්ශවය අනුනායික, පූජ වෙනරුවේ උපාලිසාමිින් වහන්සේ ප්‍රකාශව කරන්නේ. කාබනික පහර භාවිතෙන් ඇතැමිට සනක විසඳු සැවීම අපහසු වියහැකි. මේ කටයුත්යේදී නිලධාරිංහා, පරියේෂක යන්ද එකතු වී. එකම අරමුණකින් යුතුව කැපතරීමකින් යුතුව වැඩ කටයුතු සිදු කළ යුතුවෙනවා. ගොවි මහත්තුරුන්ද අපහසුවට පත් නොවන ක්‍රமான கூල වැඩ පිළිுவලකට යා යුතු වෙනවා. භික්‍ෂූන් වහන්සේලා වශයෙන් අපේ ප්‍රාත්ථනාව මේ මහපොළොව වසවිසෙන් තොරව ස්ුවපත්වෙනවා දැකීමය. සංචරර්න සීම අයින් කලාට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේ අලුත් පක්ෂයක් කදනව කියලා පාල්ලිමේන්තු මන්ත්‍රයේ කුමර වල්ගම මහතා පවසනවා. ර විද කියන දැකව තක වැක් නෑ ද ද හොඳ ්‍රී ලංකාක දස් පක්ෂ සාපක්ෂ උොන් පක්ෂ කරන වමේ පක්ෂයක් ඇටට අපි සියල දනමය නොයිස්සරට ච මේ සංචරන සීම යුරව අපිලිට මමෙනග. ෙ එකයි දැකෝම පෝට් ගොටනැගුණේ ඒහසාමානම ගොඩ නැගැයි අපි ගවතියන පංච මහ බලවේග වයිමල ව්‍යාපෘතියේ සමාෝචචන හමුවක් අමාතය ජෝස්ටන් ප්‍රාත් මහතාගේ ප්‍රදහනත්වෙන් පැවැත්වනා වයිම පලත් ඇලව්‍යාපෘතිය දැනට සිදුකරන ඉදිකිරින් පිළිබඳව මෙහිදීසාකච්ඡා කිරුණා එමෙන්ම අමත්තර ඇතුළු පිරිස ව්‍යාප්‍රතියටයත් මහකිතුළ ජලාශය ඇතුළු ප්‍රදශය නිරීක්ෂණය කලා තවත් මැති ඇමතුරුණ තුළු පිරිසක් මෙම අවස්ථාවච සහවාකි වුණා ඒකම බලාපෘොත්තුව දෙදාස් විසි අතර වෙන්න ඉස්සල්ලා මේ ව්‍යාපෘති වැඩවසංකරන්න. එනිසා රටට කොවිීේ මුන්න ප්‍රශ්නතිබුණා රටේ සංවර්ධ යන හිටන්ට අපිට දී න දවසකින්. සංවර්ධනය පමා කරනවා කියන්නේ දැන් කැලනි පාලම ගත්තාම ඒක දවසක පමාවට උන්ට පුළුවන් කෝටි තුනක් අය කරගන්න. එනිසා මේ ව්‍යාපෘති කල්ය වන්නති එක්පන ඉවර කරන වැඩ පිල්තම අප ඇතකා සවබාගේ දැක්මනුව යමින් අක්කර සියයක පන් වගාකිරීමේ වැඩ සටහන කළුතර වලල්ලා විට පන්තොට ප්‍රදේශුවෙන් ආරම්භ කරුණ. ජාතික ශිල්ප සභාවේ මඟ පෙන්වීමඇතේ වේවැල් පිත්තල මැටි ලීබඩු සහ, ග්‍රාමිය කර්මාන්ත ප්‍රවත්ථ නමත්තශය උපදෙස් පරිදි මෙම වැඩ පිළිවෙල ආරභ කෙරුණා. අපේ පන්තොට යනුවෙන් එය නම් කරතිබෙනවා. ව්‍යාපෘති අර්තේ පන්ඵල රෝපණය කිරීම ප්‍රසන් රණවර, ජයන්ත සමරිවරයන රජ අමාතරුන් හා, පාර්ලිමේන්තු මන්ත්‍රේ සංජීව එදිමාන්‍යන නමාතරන් ප්‍රධානත්වෙන් පැත්වුණ. පන්තොට පංකර්මාන්තය පිළිබඳව විශාල දැනුමක් හැකියක් උසලතාවයන් තියෙන පිරිසත් තමයිඉන්නේ. නමුත් අද පන්තොටත් පන්න ඇති තත්ත්යකට පත් වෙලා තියෙන. එනිසා අක්ක රයිසිීයක් අපි මේ වර්ශය තුළ අපි වගා කරනවා සියලුම වේවල් කොමත් එක්ක. දම් මේ නිස්පාතිනය කරන්න ඔබලාගේ පන්ටික අනිවාර්යම මිලිදී ගැනීමට අපි සූදාන වෙලායිඉන්නවා. අපි මෙටෙනිල් බෑංකයක් කාරම්ප කල තියනවා. ඔබට සුරක්ෂිත භාවයක් තියෙනවා ඔබ වගා කරන්න පන්ටික විකුණ ගන්න පුළුවන් තැනක් තියනගෙනක පම්පැදර වෙනට ප්ලාස්ටික් පැදරු කරතියාගෙනා ප ඉතිහාස වෙනස් කරලා. අතිකර උජනාධිපති ගෝටාබේ රාජ පක්ෂ ැතිතුමන්. එක්වතාව බභාවිත ොට ීසි කන්න ප්ලාස්ටික් සහ. ශුද්‍ර පලාස්ටික් තහ නම් කොට ඒ වෙනුවට පරිසරහිතවාදී පංවලින් වේවල් වලින් ඔතු කොලවලින් තුන් ඉරියවලින් ගල්හැවලින් උයන පැදුරමල්ල සකස් කරන කර්මාන්ත වැඩ පිළිවල ආරම්භ කරලයක ඉතාම දක්ෂ ඇතිවරෙකට කාර්ෂූර ඇමතිවයෙකුට මගේ සෝදරයට ප්‍රසන්නරන්න විර මහතයට භාදන. එමින්ම පන්කර්මාන්තේ නිරත තිස් පස්තිනුකුසන හා මුල්ලාතාර පිරිණමීමද සිතුකරති පෙනපා. ඇත්තටම ගොඩක් සතුටයි මගේ ගමට පංවගාව නිසා තමයි පන්තොට කියන නම ලැබිල තිබි තියෙන්නේ ඉතින් ඒ නම පංවගාවෙන් තෞදුරටත් ඉදිරියට ගේෙන් අපිට ජනාධිපත්තුමා ඇතුළු සියලුම ඇතියමතිවරන්ගේ උදවවෙන් අපි අද මේ මුල් අවස්ථාව උදාගර ගත්තේ ඉන් ගොඩා අදුරට හොඳයි මේ ්‍යාපෘති අපට රජයෙන් ලබලදුන් මේ උදුන්න කෝටාපේ ජනාතිබදුම යවල් ගොඩක් ස්තුතිවන්තයෙනො මේ ගම මේ සියලු දෙනාර්ම හැකියාවන් තියෙනවා මේ පංආශචිතව කටයුතු කිරීමට මේ ගම්බන්ධ කටිකිරීම ඇතම මේ සතුරයි මිටවදුටන් මේ ව්‍යපෘතිය කරෙන ෑමට ඔබතුමාලාගේ සියම ශක්තිය දැකිරි අපට ලබදන්නේ කියලා තමයි ඉල්ලන්නේ. රත්මලාන විශාර්ථක මධ්‍යස්ථාන්නේ ලිදුල ගොවිචන අලවිසැල රජමතය ශීන්ද්‍ර රජපක්ෂ මතාගේ ප්‍රධහනත්වය විවෘත කරන. නෝරලිය ලිදුල ගොවිජනසේවා මධ්‍යස්ථානය හා නුවරලියේ අතරෙක්ත එලවලු අත්‍රමධියන්කෙන්තොරව පාරිභෝගිකයන්ට සහන මිට ලබාගැනීම සඳහයි. රත්මලාන ආර්ථික මධ්‍යස්ථානයේ මෙම අලවි සැල විර්ත කර ඇත්තේ. ඒය අනුව සාධාරණ බිලකණන්ද යටතේ එලවලු තොග හා සිල්ලර වශයෙන් මෙහිදී ලබාගත හැකි වනවා. අපි ඉදිරියේද බලාපොරොත්තුව වෙනවා මේ ආර්ථික මධ්‍යස්ථාන සියල්ලගේ මට. ඒ ඒ ප්‍රදේශයේ වගාකරෙන සේලුම එලෝරුතු සහ බලතුර ටික. මිල අඩු නැවුම් එලෝල්ු බලතුරටික ජනතාවට ලබා දෙන්න ක්‍රමේදයක් හැටියට, ඒ ගොයිසං විධාන වල අලු කිරීම සඳහා. මේ ආර්ථික මධ්‍යස්ථානවල කඩයක් ලබා දීම. අතිකරු ජනාධිපතිතුමන් මේ රටේ රසායනික පහොර තහනම් කරලා රටම සියයට සීයක් වස විසෙන් තොර කාබනික ආහාර වේලක් ජනතාවට ලබාදීම පිළිබඳව තීරණයක් ගත්තේ ජනප්‍රිය තීන්දුවක් දෝන බව අපි අවරුද්දන්න. මේ ගත ීරණයට විරුද්ධව කතා කරන සියයට අනු නමේදශම නමයක් මේ රසාහිනික පහොර ආයතනල ඩොල් කුට්ි ගන ගිපු බව අපි පැහැදිලිෝ දන්න. ඒය අපි ඔප්පු කරන්න ඇස්ස ඉදිරියේදි. අටක නීතියක් කියල දෙයක් තියෙන්නේ ජනතාවට බයක් සැකක් නැතුව, ජීවත්වෙන්න පුළුවන් වාතාාවරණයක් හදන්නයි. හැබැයි නීතිය පිසරණ හොයාගෙනයන මිනිස්සුන්ට, නීතිය රකින අයගෙන්ම සිද්ධ වෙන අකට හිතුකම්ගෙන ඇතම් විට අපිට අහන්න දකින්න ලැබෙනවා. අන්නන්නේ වගේ සිද්ධයක් පාදුක්ක ප්‍රදේශවයෙන් අදවාර්තාවනා. පදක් ගොරලාන පදශයේ දරුවන් තුන්තෙක සිටන පවුලක පිය පාදුක්ක පොලිසිටයන්නේ තමට මර තරජනක දගල ගන පැම ල්ලක් ඉදි පත් රන්න දියන න්ද සිද්ියකද ප්‍රදේශ තරයෙ කරපු තර්ජනයක් ගන තමයි දට පැමිල්ලි ර තිය ලා ද හ රක්ෂක පොලි නිරදහරින් ොැති ැවින්. පසදින එන්න කියලා පොිස් නිරධහරේ පියාට ප්‍රකාශ කල තියවා. ඒ කියපු විදිහට පහුුවෙනද ඇවිත් පැමිල් ඉදිරි පත් කරන්න ත්සාකර වස් ද තිව සිදියයක් නිසා. ොලසිය තුළල කලාකාරී ආකාරයෙන් හැසුරු බවට ෝධනා කරමින් ඔහව පොිස්කරුවට දානවා. එවිතරක් නෙවෙයි ඔවුත් එක්ක පොලිසිටගේපු මවටත් දරුවන් තුන්දනාටත් සිද් වෙනවා පොලීසිම රැඳන්න. මෙය පෙරේ එක් පොලිස් නිර්ධාරියෙක් මන්ට අයුතු යෝජනාවක් කලා කියලත් ඒකට විරුද්ධව හඳනාගපුනිසා. තමන්ට අමානුෂික බිදදිහට සෙහි සුන්වනතුරු පාරදුන්න කියලත්. සිරකතකරපු පුදකලයාගේ බිරින්ඳ චෝදනා කරනවා. ඇමිල ලයාාගන අපිට කොලෙත් අතර දුන්නට පස්සේ අම්මගේ මහත්තයම දැම කූඩ ඇතුට මාලයක් කිය කූකූර ඇතුර දොර හවා තුරඔහ හත්ත්‍ය කරප ේති එහෙනම් මවකූඩතියන් මේ මගේ දරුව දෙන්නටයි නොනටයි යන්න දෙන්න කියර ඒත් ඒකොල්වෙහමෙන එනෑ එනෑ ආරසාට තියගදින්න කිය හම මෙන්නෙක ලම දෙන්නගේ ආරසහමට මට හින්න කිවවා තොයිලට්ිකට යන්නු න් එක හතරිස් පාට දෙකට විතත හිට යවායිසක මහත්තයේ මං යාට කිවවා මේ මට ොයිලෙට්ිකට යන්න න. ඇවු පොලිසඒක්නෙ ඔුන් ෆෝම් ඇැදල හිටියා අං අඩකුහම මෙයා ම එක් ගෙන ගියා එත නර්මාාව එක්කගෙනගගේ මහත්තවයා මේ මගේ මේ අධි මුහම කරලා අදිින් අල්ල ගත්ත මං පොල්ලටින් ඉදිටක්ම් දැස මංහෝ ඇයි කියලා ඒයි කියල ඇහුවාම මේ මඒ මහත්වය ලකිව මේ එයාගේ උමනාවත් තියවා මේ පුළුවන්ද මේ ඒක කරලා දෙන්න කියලා පස මංකරවල හයිින් කෑගැහුව මගේ කෑ ගැහිල්ලටද දන්නේේ තුම හතර දෙනය එකෙදෙන්ට ාව ඇවිල්ල හිටක මේ ඒකොල්ලො මට ගැහවා එක මහත්ත එෙක් බටියයක් වගේ දෙ එයාගේ සිනේ එ මගේ මේ අත් දෙකට යැහුව පාර්වල් අ්දකේ තිෙනව පාරවල්ත හමත් මට ගැහුවා ගහනකොට වැැටුනා මට එතනින් හට වෙච්ච දෙයක් මට මුකුත් මතගෙන පංකෝමර සිහියයනකොට හිටියේ මගේ පුට හුඩ නීතිය පිලිසරන්න හවාගෙනයන මිනිස්සුන්ට දෙවියෝ වගේ පීටබෙන පොලිස් නිලධාරීින් ඕන තරම් පොිස් දෙපර්මින්තුවේ අපි දකිනවා. හැබැයි මිනිස්සුන්ගේ ආත්ම අභිමානය තඹ සතයකට මයිම් නොකරන නිලධාරීනුත් අපි දකලා තියෙනවා පාදුක්ක පොලිසියේදී ඇතිකුණ බව කියන මේ සිද්ධිය ගැන ඇත්ත නැත්ත හරියට මොහොයන්න අනි වාරෙන්ම පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන්න කියලා. අපි පොලිස් දෙපාර්තමීතුයිෙන් ඉල්ලීමමක් කරනවා දල ආසෙකට වැඩි කාලයක් මත්තල ගුවන්තොටපලළඟ පීඩා විඳමින් හිටපු ඇතින්යක් සූපත් කරලා අපහෝ කැලිට මුදාහරන්න වනචිවී නිලදහරින් ක්‍රියා කලාා. උදරේ ආශිත්ව ඇති තුවාලයක් හේත්වෙන් පීඩාවිදිවන් මෙම ඇතින්න මත්තල ජයන්ති වෙව ආසන්නේ ඇදවැට සිටින බවට පසුගේදාවාර් දාවුණනා. එම ඇතින්නට කණදමින් ප්‍රතිකාර සිදු කරනලෙසිට අමත්‍යසපී ්‍රත්්ායික මහතා වනචිී අධ්‍යක්ෂවරයාට දැන්වාති වෙනවා. යනුව වනජීවිී අත්‍යක්ෂ, දිල්රුක් සුවසිංග මහතාගේ උපදිස් පරති උඩවලව ඇත් අතුළුස වනේ පශු බයිත මාලක කසුන් මහතාප්‍රමුඛ නිලතාරීන් ඇතින්නට ප්‍රතිකාර කලා. හම්බන්තුට වනචිපී කාර්යාලේ නිලතාරින්ගේ සහයදඉට ලැබුණු අතර ඇතින්න රක්ෂිත කරා යොමුකිරීමට දැඩි වේසක් තැරීමට සිද වනා. ජනලයකන හා සං්‍යකලයකන දෙපාර්තමේන්තුව වසර දහයකට වරක් පාත්වන ජන හා නිවාස සංඝණනය මේ වසරේ අරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. අවසන් වරට මෙරට සංගරයක් පවත්වා ඇති දිදහස් එකුල අවසිරේී. එමෙන්ම මෙරට පළමු ජන සංගරණය සිදුකර මේ වසර වන විට වසර එකස පණාක් සපිරෙනවා. ජනලකන හා සංඛ්‍යාලයකන දෙපර්මීතු සඳහන් කරන්නේ මෙවර නිවාස වෙතකොස් ලබාගන්නත්තුොතුර ටැපරි ගනක ඔස්සේ එකක්ැස් කරගැනිීමට තිරුණෙකර ති බවයි. එහි පූර්ුව ප්‍රචාර්ක කටයතු සැලසිී යතනය සමඟක් සිදු කරනවා. ඊට අදාළ ගිවසුමට අත්සන්තබිම ජනලෙන හාං්‍යාලිකන දෙපාර්ත්මීන්තු වයි අදක්ෂන් ප්‍රාල් අුකුමර සැලසිනේ ආයතනය සභපති ඇමිල මොර මඩයන මාතතුරන් ප්‍රාත්ින් සිදු කෙරුණ. ටස්රනුල්ලබන ොරතුරු ග්‍රාම නිලධාරි කොට්ටාස මට්මේගේ ක් ප්‍රස්සන බැවින් මෙම තොරතුරු සැලසුම් සකස්කරන්නන් හට ඉතාම වැදග. ඒ අනුව ඉදිරි සංවර්ධන සලසුන් වලදී මෙම තොරතුරු අනිවාරයෙන්ම පාවිච්චි වෙනවා. එබැවින් මෙම තොරතුරු ලබාදීම කෙරෙහි සියලුම රට වැසියන් දක්වන සහයෝගය ඉතාම වැදගත්. බැන්ක ගනදනු පහස කරමින් NSPPAේ අනුවෙන් යෙදමක්හඳන්වාදීමට ජාතිකයි තෙරකරීම බැංකුව ක්‍රයා කලා. ස්ට් ජංගම දුරකතන හරහා වෙළඳ ගනදනු මේ වනවිට ඉහ ගොස්තබෙනවා. NNB බැංකෝද හඳන්වාවදුන් යෙදමුතුලින් ඉතා ආරක්ෂිතව සහ පහසුවෙන් මුල්ල කටයුතු සිදුකරගත හැකිවනවා. දවසේ පෑවිසි හතරපුරාම මෙෙන්ම ඕනෑමදිනකදී නිදහසේ මුල්ල කටයුතු සිදුකර ගැනීමට NBPA යෙදඋමතුලින් හැකිවනවා. මුදල් තැන්පත්කිරීම ගිෙනුමකින් තවත් ගෙනමකට මුදල් මාරකිරීම වෙනත් බැංකුක ගෙනුමකට මුදල් යොමුකිරීම මෙන්ම ජාතක ඉතරකිරීමේ බැංකුවේ නයවාරක ගවීමද මේහනහා පහසුවනවා. එමෙන්ම ිල්පත්ගෙවීම ගිනුම්පක්ෂේෂයන් පරක්ෂාකිරීම කිවවාර් කෝඩ් මගින් ගනුදිනකිරීම මෙන්ම ශෂනිික ැංකුවේ දුරකතන මධ්‍යස්ථාන සමඟ සබන්ධවීමටද මෙයි හැකාව පවතිනවා. නව යෙදවුම හඳුන්වාදීම අමත්‍ය නාමල් රාජපක්ෂ, ජාතික ඉදිරි කිරීම බැංකුවේ සහපතිනී කේශීලා ජයවර්ධන මහත්ම මහත්මි නැලු පිසගේ සහපාගිත්වෙන් සෙද කරුණා සැහැල්ු පන්ඳු ක්‍රෙකට් සංගමෙන් නිලවරණය තලවතු ගොඩදී පැවැත්වුණනා. දෙදහස් විසේක දෙදහස් විසිතුන වර්ෂ සඳයි සහැල් පන්ඳු ක්‍රිට් නිලවරණය පැවැත්වනේ. එහිදී මෙම සංකමේ නව සභාපතිවරයා ලෙස අග්‍රාමාත, ජේෂ්ට උපදශක කිත්සිරි ගංගාත් මහතා පත් වනා. උප සභාපතිවරයා මෙන්ම ගම් පාදිිස්ත්‍රික් සංගම, නව සාපතිර ලෙ තේරිපත්තුයේ, සුදර්මන් රද ෙකුඩ මහතයි අනකුත් අතනතුරු සඳහ නිලධාරින් පත්කරගැනීම සිද වුණනා. මම් බලාපොත්තුන ඉදිරයේදී අතිකරු ජනාධිපත්තුමාගේ ගඩු අග්‍රමාාත මහින්දරාජ භක්ෂමඇත්තුමාගේ අප. ද දක්ෂ තරුණ ක්‍රීඩායමතිවරයකින්නවා. එතුමාගේ පර්ණ අනුග්‍රාය ආශිරාර්ය ඇත සැහැලු පලදුු ක්‍රිගටස් සම්මෙල්න සභාපතිවරය වශයෙන්. ඒවගේම මේ පත්තෙ ලන්න සියල්ලු නිධරිමල්ලගේ සහයෝ ගත්තෙක්ක අපේ මේ ඉදිරි කටයුතු සාර්ථකරගන්න. ඒකට දිිස්ට්‍රික් නියතුවරුන් දෙෙන්න්නු අපට උපරිම සහයක දෙන්න කිය ම මේ අස්ථාව ඉල්ලාස. සහැල්ලු පන්දුු ි ්‍රඩාව දියුණු කරන්න අපි කැපයනා කියල ප්‍රකාශ කරමින් සම වාදීන් රූ පහැනයේ ප්‍රධාන ප්‍රවෘති අවසන්. ප්‍රතිවිකාශය අවසානයේ විපරම විශෂාන්ගේ බලාපොරොත්්තුවන්න. ඔබට සුපරාත්‍රයක් ආයිපෝවන් දෝකෙටම කෑම නැතිබුණට මාස තුනකටම හොඳටම ඇතිවෙන්න අපේ රටටම කෑම තියෙනවා කියලා කෙලිය රමුක්වැල්ල ඇතිතුමා. අද රටටම කිව්වා ඇත්තටම අහන්න සතුටුම කාරණයක් මොකද මේ කරෝණා වසංගතෙත් එක්ක මුළු ලෝකෙම ලොකු අර්බු දෙයක ඉන්නේ මහා බලවත්තු කියන අයත්! මැද ඉන්න අපිත්. පතුලේම ඉන්න අයත් අරබුද ගොඩක ඒ මොන තත්්‍රකට වුණත් මුහුණ දෙන්න. පුංචි අපිරට පුළුවන් වෙලා තියෙන කියනකකාත්. අපිට ලොකු ආඩම්බරයක් හගන්න දෙයක් නෑ අපි කොයි කවුරු දන්නවා මේ වෙලාවේ අපේ රටත් ලොකු අමාරුවක ඉන්නේ. මොකද මේ කොරෝනාව ලෝකෙ වගේම අපිවත් ලෝක අමාරුවක දාලා තියෙන්නේ. පහුගිය යහපාලන ආණ්ඩුවකාලේ වටේ ආර්ථිකය විතරක් නෙවෙයි ආර්ක්ෂාවත් බින්දුවටම දාළ තමයි වත්මන් ජනාතිපති ගෝටාභය රාජපක්ෂමතිතුමාටත් මේ ආණඩුවටත්. රට භාරදුන්නේ මේ පුංචි ශ්‍රී ලංකාවට සෞභාග්‍ය උදා කරන්න ඕන කරන සැලසුම් ටික හදලා ස්නට ඩේ පටන් ගන්න කොටම තමයි කොරෝනාව වැඩේ පටන්ගත්තේ! හොඳ වෙෙලාවට ඒවෙලාවේ වත්මන් ජනාතිපිරිතුමයි මේ ආණ්ඩුවයි පට පාලනය කළේ එහෙම නොවනනං සහරන් ගහනම කියලා කියතියෙද්දිීත් දැනගෙනම තියද්දීත්. පට ආරක්ෂාව බිින්දුවටම දාලා ජීවිත සිය ගානක් නැතිකරගත්ත යාාපාලනය උන්දලා මේවැඩකොට ප්‍රටට මිනිස්සුන්ට මොනවැයි මොනවකරලා තියේද කියලා හිතාගන්නවත්ද. හැබැයි ආණ්ඩුවට සුදුහුණු ගානමනවෙේ? කරපු හොඳදේ කියන්න අපිට කිසිම බයක් නෑ? කොරෝනාවෙන්රට වැැහුණත් ආණ්ඩුව මිනිස්සුන්ගේ බඩවල් පිට පොත්තට ඇලෙන්දුන්න නැහැ නිරෝධදායනය වෙික්ෂයට කොරෝනාව හැදනවායට, ගෙදරටම ගිහිල්ලා රුපියාල් දහදහක විතර බඩුමල්ලකු දුන්නා බැරිමයට රෘපියල් පන්දහ ගානේ ගෙදැක්්ටම ගිහිල්ල දුන්න. ඒක නතර කළේම නහැ. ලෝකේ මොන රටකවත් ඒම කරලත් නෑහැ? කරන්නෙත් නැහැ ඒ අල්ලපනල්ල අස්සේ ආණ්ඩුව ගොවිාව වහමනතත්ට ඇදවැටවෙත් නෑ ොිය වවපපුදේ ආ්ඩුවත් සල්ලිවලටගත්තා, හාලුත්තයෙමයි. එලවලුත් ඒ විදියටමයි. පලතුරු වලටත් ඒදේම කලා. අන්න ඒකෙන් ගොවි අත්රැකුණා කනබොන මිනිහට ඒටිකත් හම්බ වුණා ඒවිතරක් නෙවෙයි, වැඩිටික ආණ්ඩුව ගබඩා කරලා පරිස්සාම් කරගෙන තියෙනවා. ඒක නිසා වෙන්න ඇති කේලිය ඇමැත්තුමා කිව්වේ මාස්ස තුනක් ජනකං කෑම ගැනනං බයක්වෙන්න එපා කියලා. අර පරිස්සම අපිට අදේයේ ආපු දෙයක් නෙවෙයි. රජ කාලෙ ඉඳලා අපේ මීමුත්තගේ කාලෙ ඉඳලම ආපු පුරුද්දක් අරපිරි මැස්මට වගේම අපි හරි පිරි මැස්මටත් දක්ෂ උදවිය. අටු කකොස්්ටික දඩ මොස්ටික හරි ලිබ්බොක්කේ හංගලා පරිස්සම් කරගන්න පුරදදුවෙච්ච ජාතියක් අපි. අපේ කිරියම්මලා හාල් මිට මිට වෙනම භාජනයකට දාලා හංගල තිබ්බේ නැතිවෙන කාලයක් ආවෝොත් පාවිච්චි කරන්න ඒ රුද්ධ අපිට තාම තිරනිසා තමයි. ආණ්ඩුව බයක් නතුව කියන්නේ මාස තුනකට ඇතිබන්න කෑම තියෙනව කියලා. හැබැයිතින් මේක අහගෙන අපිත් නිකම්ම නිකම් බලාගෙන හිටියොත් හරියන් නැහැ. ආ්ඩුව නිකම්ම කන්න දෙනිකම් හිටියොත් වෙන්නේ අපි නිකම්ම නිකමුන් වෙනක. මන්යොක්ක දණ්ඩක් කොස්සටයක් වවිසිකරත් අලබහින. පැලවෙන පොළවක් මේක. කොස් ගෙඩියක් දෙල්ගෙඩියක් කඩාගෙන පොල් කෑල්ලක් එක් හරි ප්‍රහ කරල කන්න පුළුවන් භාසනාවක් තියෙන වටක් මේක. සි දවසක මනිස්සු බඩගින්න මැරුණ කියලා ආපු නැති වටක් නොදන්න මිනිියෙ කාවෝත් වතුරෝගරක්, තයෝගරක් විතරක් නෙවෙයි, කෑම්ම පිගානක් හරි දෙන්න පුරදුවෙච්ච, යහපත් මිනිස්සු පිරිච්ච වටක් මේක. එනිසා ආණඩුව කිව්ව පලියටම මාස්ස තුළකට ඇතිවෙන්න කෑම තියෙනවා කියලා. දැංහිතිං අපිට බයිවෙන්න දෙයක් නෑ කියලා. ඔළුුවේ ඉඳං සරම පොරවගෙන නිදියගන්නේෙ නැතුව. පුොළලු පුළුවන් විදිහට තියෙන ඉඩකටක හරි පුංචි දෙයක් හරි වගරගත්තුත්. ත් නෙවෙයි ඒකෙ වාසය තමන්ටමයි. හෙට රටවාහය කියලා අදදුවගෙන ගිල්ලා හල්මුට්්‍යයක් කරගහගෙන එෙකමං ැබෑැරුවමෙන් බෝතල් දෙකුත් අරගෙන ාව කියලා. අර පරිස්සම නම් ඇතිවෙන්නේ නැහැ. අර පරිස්සම කියන්නේ දවසක් දෙකක් ගැනහිතලා නෙවෙයි. අනාගතයක් ගැන හිතලා වැඩකරන එකටයි. අන්න ඒනිසා තමයි කියන්නේ. ඉඩමක් කඩමක් තියෙනවනං. පොල් ගහක් කොස්ගහක් දෙල්ගහක් මවල. අනාගත පරම්පරාවට කෑම වේලක් සුරක්ෂිත කරන්න කියලා. ඩැන් ලෝකෙම අපට යස පාඩමක් උගන්නලා තියන්නේ. කොරෝනාව අවාසනාවක් ඒක ඇත්ත හැබැයි ඒ අවාසනාව වාසනාවක් කරගෙන අපිට නැතත් අනාගත පරම්පරාවට ශක්තිමත් වටක් සුරක්ෂිත අනාගතයක් ඇති කරලා දෙන්න පුළුවන්නං අන්න ඒක තමයි මේ අවාසනාවන්ත යුගයේදී අපිට කරන්න පුළුවන් වාසනාවන්තම සත්ක්‍රියාව අතත් විපරම පිට පත සුධර්මන් රොදලිය ගොඩගෙන්.